තෙරුවන් සරණයි සදැහැති ඔබ සියලුම දෙනාට සාදු සිත් උදෙසා ලෞතර ශ්‍රී සද්ධර්මීය දසත සම්නිවේදනය කරන බෞද්ධ රෝපවාහිනී මේ පැයට නියමිත නිවන් මඟ ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවකුයි මෙලෙසින් ආරම්භ වන්නේ. ඒ උදෙසා මේ පින්වත් පරිශ්‍රයට වැඩමවා වදාළ පූජනීය උඩුදොම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප ප්‍රථම කොට ගෞරව නමස්කාර පූරකව මේ පින්වත් පරිශ්‍රයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද නිවන් මඟ ධර්මදේශනාමය දානමය පින්කම සඳහා සදැහැති දායකත්වය ගැන කටයුතු කරනවා මීරිගම ලෝලුවාගොඩ මදුරුපිටියේ පදිංචි ලලිතා විජේසුන්දර මහත්මිය ඇතුළු එම දුවාදරු ඥාතිහිත මිත්‍රාදීන් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අරිය වංශය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්න මේ දින කීපයේ අද දවසේ සිද්ධ වෙන්නේ වැනි කාරණාවක් නෙවෙයි. එහි ඊළඟ ධර්ම දේශනාව අරිය වංශය පිළිබඳව, අරිය වංශ ප්‍රතිපදාව පිළිබඳව කෙරෙන ධර්ම දේශනාව හෙට දවසේ ඉඳන් සිද්ධ වෙනවා. ඒ දේශනා මාලාව මේ අත දන්නු අපි විඩෙන් විඩේ මේ ධර්ම දේශනා මාලාව තුළ විශේෂිත ධර්ම දේශනා කීපයක් සිද්ධ කරන බව අපේ ප්‍රත්‍යවේක්ෂා කටයුතු සඳහා. අපි කොයි තරම්නම් ධර්මයෙන් පෝෂණය වෙලාද කියලා සැරෙන් සැරේ නැවත පිරික්සමින් බලන්න ඕනේ. තමන්ගේ ජීවිතය ධර්මය තුළින් පෝෂණය වෙලා නම් තමන් වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට එහෙම පෝෂණය වෙලා තියෙනවද කියලා විමසා බැලුවේ නැත්නම් හැමදාම ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් විතරක් වාසය කරනවා. ඉතින් ඒකින්ද මගේ පැත්තෙන් මම ධර්මය මගේ ජීවිතයට එකතු කරගෙනද කියලා බලාගන්න අපි සැරෙන් සැරේ මේ ධර්ම දේශනා මාලාවේදී මතක් කිරීම කරනවා. අද එවැනි මතක් කිරීමක් සිද්ධ කරන්නයි සූදානම් වෙන්නේ. කුසලයේ ඉපදිලා නම් පින්වත්නි, අපේ సంతానගතව කුසල් උත්පාදනය වෙලා නම් අපි කුසලයෙන් පෝෂණය වෙච්ච මානසිකාරයක් අපි ළඟ තියෙන්න ඕනේ. එතකොට ඒ උත්පාදනය වෙලා කියලා දැනගන්නේ සාමාන්‍ය කෙනාට අකුසල් උපදින තැන්වල අකුසල් නූපදී තියෙන්න ඕනේ. එතකොට අකුසල් කියලා කියන්නේ ලෝභ දේශ මෝහ කියන ඒවා. එතකොට ලෝභ දේශ මෝහ උපදින්න හේතු වෙන බොහෝ දේවල් තියෙනවා පින්වත්නි මේ සාමාන්‍ය පරිසරේ. ඒ තියෙන දේවල් වල ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දිවට දැනෙන ගන්ධ රස ස්පර්ශ ආදීන් හින්දා අධිකතර වූ ලෝභ දේශ මෝහ උපදිනවා. ඉතින් ඒ වාගෙන් අත මිදිලා වාසය කරන්ඩ ඒ වෙනදා ලෝභ දේශ මෝහ ඉපදිච්ච තැන්වලදී කොයිතරම්නම් Tamanට දැනට පුළුවන්කම තියනවද කියලා අපි තමන් කෙරෙහිම පරීක්ෂා කරලා බලාගත යුතුව තියෙනවා. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කාරණාවක්. දෙන්නෙක් ඉන්නවා වැඩක් කරන්න කියලා හිතාගෙන. මොන හරි වැඩක් කරන්න දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නකොට මොන හරි එක වැඩක් නම් දෙන්නෙක් කරන්න යන්නේ ඒ දෙන්නාගෙන් කවුරු හරි එක්කෙනෙක් මූලිකත්වය ගන්න ඕනද නැද්ද? එතකොට ඒ දෙන්නා අතර දෙන්නෙක් වැඩක් කරන්න යනවා නම් නායකයෙක් ඕනද නැද්ද? එහෙනම්
අවම වශයෙන් නායකයා බිහි වෙන්නේ දෙන්නේ අතරින් නේද? එතකොට නායකත්වය කියන එක හැම වෙලෙම නායකත්වය කියන එක හැම වෙලෙම නිවැරදි අතට විය යුතුද නැද්ද? එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ පින්වත්නි, මම නියම හැම කෙනෙක්ම මං අහන්නේ තනියම ජීවත් වෙන අයද ඉන්නේ අපේ සමාජයේ? තනියමම ජීවත් වෙන ඉතාම කලාතුරකින් ආරණ්‍ය සේනාසනයක වගේ නේද, නිදහසේ තනියමම ඉන්න ස්වාමින් වහන්සේ නමක් ඇරෙන්න බොහෝ අය නේද. දැන් ස්වාමින් වහන්සේලා අතර උනත් පරපටිබද්දයි ඒ ජීවිතේ, අන් අය මත රඳා පැවති තියෙන අනිත් අය මත රඳා පැවතිලා තියෙන අන් අයගේ උදව් උපකාර සහිතව ජීවත් වෙන්නේ. එතකොට අපි හැමෝටම මේ නායකත්වය කියන එක අත්දකින්න වෙනවා. ගෙදරක් ගත්තොත්, කාර්යාලයක් ගත්තොත් හැම කෙනෙක්ම තමන් යටතේ ඉන්න යම්කිසි පිරිසක් මෙහෙවගෙන ඉන්න අය නේද? ඒ කියන්නේ කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් තමන්ගේ යටතේ ඉන්න පිරිසක් ඉන්නවා. ගෙදරක ඉන්නවා නම් දරුවෝ මුණුපුරුව ආදී ඉන්නවා නේද? දෙන්නෙක් හිටියත් යම්කිසි මූලිකත්වයක් අරගෙන වැඩ කරන කෙනෙක් ඉන්න හැම කෙනෙකුටම නායකත්වයක් තියෙනවා. මෙන්න මේ නායකත්වය මූලිකත්වය ගැනීමේදී තමන් නිවැරදිව කටයුතු කරාද කියලා විමසා බැලීමෙන් අපිට පුළුවන්කමක් තියෙනවා මම ධර්මානුකූලද කියලා පිරික්සන්න. හරිද? තමන් ධර්මානුකූලවද මේ අන් අයව කොතන හරි කාට හරි උපදෙසක් දීලා එයත් එකතුලා වැඩ කරා නම් එතෙන්දි මම නායකත්වය අරගෙන නේද? එතකොට මම ධර්මානුකූලවද හැසිරුනේ කියලා. පින්නත්නි, දැන් යම් කිසි එකමුතුවක් වෙලා කටයුතු කරන තැනකදී ඒ පිරිස් එකතු වෙලා කතිකාවතක් ඇති කර ගන්නවා. ඒ කතිකාවත ඇති කරගෙන සුදුස්සෙක්ව කොහරි තැනක අපිට මේ තැනත්තා ගැන විශ්වාසයි කියලා මේ කතිකාවත ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වයක් සපයා දෙනවා. කතිකාවතක් කියන්නේ මොකද්ද? එකතු වෙලා කතා කරගත්ත සම්මුතිය. එකතු වෙලා ජීවත් වෙනකොට බොහෝ අපහසුකම් තියෙනවා නේද? ඒ අප දැන් අපි ගෙවල් වල කතා වෙන්නේ ඒකත් කතිකාවතක්. ඒ කියන්නේ ඒක මොකක්ද? මේ විවස්ථාවක් නේද? කතිකාවතක් කියන්නේ එකතු වෙලා කතා කරගත්ත ක්‍රමයක්. ගෙදරත් තියෙනවානේ තාත්තයි අම්මයි දරුවෝ, එකතුලා අපි මේ විදිහට ජීවත් වෙමු. අපි මේ විදිහට ජීවත් වෙමු කියලා කතිකාවත් ඇති කරගන්නවා. එතකොට ඒ සමහර පවුල් ඒකකයට වැඩිය එහාට ගියාම දැන් මරණාධාර සමිතියක් කියන්නකෝ. ඒ මරණාධාර සමිතියෙන් අපි හිතමු මේ ඒ කතිකාවතට අනුකූලව ඒ ව්‍යවස්ථාවට අනුකූලව මොකද කරන්නේ? නිලධාරියෙක් පත් කරගන්නවා. හරි. එතකොට මේ නිලධාරියෙක් පත් කර ගැනීම කියන්නේ පත් කරගෙන මොකද කරන්නේ? එයාට අන් අයට වැඩිය යම් බලයක් ලබා දෙනවා. පන්සලක දායක සභාවක සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්, ඒ අයට කට්ටිය එකතු වෙලා ඔයාට බලයක් දෙනවා නේද? ආන් ඒ බලය දෙන කෙනා මත නේද ඕනම ආයතනයක රටක ඕනෑම තැනක පින්වත්නි මේ බලවන්තව ක්‍රියා කරන පිරිස් අතරේ නේද මේ ඒ ගමන තීරණය වෙන්නේ නේද? එතකොට අපි ගන්න තීරණ නිවැරදි වෙන්නේ කොයි වෙලාවරද කියලා බලන්න ඕනේ. ඒතර මටත් ඒ වගේ නිවසේදී හෝ කොහෙදි හරි තැනක බලයක් ලැබිලා තියෙනවා. ආන්ගේ බලය තුළ මම ඉන්න වෙලාවල් තියෙනවා. දෙන්නෙක් එක්ක හරි ඉන්නකොට. හරිද? මම බලවන්ත වෙලා තියෙනවා. මම මගේ ගෙදර හසුරවන කෙනෙක්නේ. ගෙදර හසුරුවද්දී මම තීරණ ගත්තේ කොහොමද කියලා බලන්න ඕනේ. ඔකොටෝ මිසෙල්ලා අපි දැන්ට ඉගෙන ගත්ත ධර්මය අනුව හොඳටම දන්නවා. අකුසලය කියන එක අපේ හිත්වලට හොඳට ඉන්න කෙනෙකුට පිළිකාවක් හැදුනා වගේ එකක්. අසනීප තත්ත්වයකට පත් වුණා වගේ එකක් අකුසලය කියලා කියන්නේ. එතකොට මේ අකුසලය කියලා කියන අපේ හිතේ ඇති වෙන මේ තත්ත්වය හරිය නිකන් අපිව දැන් නිවැරදිව අරමුණු කරන්න බැරි වෙන හිත විකෘති කරන ධර්මයක්. ඒක අපි දන්නවා. දැන් පංච නීවරණ ගැන එහෙම මම කතා කරන්නේ බොහෝ වශයෙන් පහු ගිටිකේ. ඒ කතා කරනකොට අපි දන්නවා හිත ආවරණය
කරන ඇත්ත වසං කරන ධර්මයක් තමයි අකුසලය කියලා කියන්නේ. මේක කොයි වෙලාවෙ මතුවෙලා එයිද කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි යම්කිසි ක්‍රීඩා තරගයකට ඉදිරිපත් වෙන්න කියලා ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා තරගයකට ඉදිරිපත් වෙන්න කියලා කෙනෙක්ව තෝරනවා. ලංකාවේ ඉන්න දක්ෂයෙක් තෝරනවා. තෝරලා මේ ක්‍රීඩා තරගයට ඉදිරිපත් කරනවා. යන්නේ සලස නිපුණා. නේද? නැතනම් ගිහිල්ලා එතන කටයුතු කරන්න ගිහිල්ලා ක්‍රීඩාවේදී දිනන්දි ඉස්සෙල්ලා කකුලක් කැඩුනොත් අතක් කැඩුනොත් නේද? ඒ වගේ කායිකව කරන දේවල් වලදීත් අසනීප වෙන්න පුළුවන්. මානසික ස්වභාවයන් වලදීත් ඒත් එහෙමයි. නේද? එතකොට මානසික ස්වභාවයන් වලදී විකෘති වෙන්නේ අසාමාන්‍ය වෙන්නේ කොහොමුණොත්ද? ලෝභ, දේශ, මෝහ වලින් පිරුණොත්. ලෝභ, දේශ, මෝහ ප්‍රබල වෙනකොට ඇත්ත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඇත්ත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හුඟක් වෙලාවට යම්කිසි තැනක අපි බලවන්ත වෙනකොට නිවසේදී හරි කොහරි තැනකදී අපි බලන්න ඕනේ අපි කොච්චර මගේ ආධිපත්‍ය පැතිරුවාද කියලා. හුඟක් අය තමන් බල සම්පන්න වෙන තැනදී හරීම නින්දිත ආකාරයට කටයුතු කරන ස්වභාවයන් තියෙන තමන්ගේ බලය තහවුරු වෙනකොට අන්න අය පාගාදමා ඉතා අසාධාරණ ආකාරයට ඉතාම නොකටයුතු ආකාරයට කටයුතු කරන ස්වභාවයක් පේන්න තියෙනවා. එහෙනම් අපි බෞද්ධත්ව විදිහට පුහුණු වෙන්න ඕනේ. හරිද? පුහුණු වෙන්න ඕනේ. කොතනදද පුහුණු වෙන්න ඕනේ? අපිට බලයක් ලැබෙන වෙලාවට. අපිට යම් කිසි පිරිසක් අතර බලයක් ලැබෙනවා නම් අන්න ඒ වෙලාවට මම පිරික්සල බලන්න ඕනේ. මම එතනදී ධර්මානුකූල සිතුවිලි මට ආවාද? ධර්මයෙන් මම පෝෂිත වෙලා සිටියාද කියලා අන් අයට ඇඟිලි දික් කරන්න ප්‍රථමයෙන් කාගේ පැත්තටද ඇඟිලි දික් කරගන්න ඕන? ඔව්, මම නායකත්වයේ ධර්ණ තැන් තියෙනවා. මගේ ගෙදරදී මම නායකත්වයේ ධර්ණකොට මම අසාධාරණ විදිහට කෙනෙකුට වැඩියෙන් සැලකුවාද, කෙනෙකුට අඩුවෙන් සැලකුවාද, කෙනෙකුට බයෙන් සැලකුවාද ආදි වශයෙන් නේද? මෝඩකම හින්දා හරි ඡන්ද දේශ බය මෝහ කියන පැතිවලට නැඹුරු වෙලා මගේ හිත ඒ විදිහට වැඩ කරාද කියලා පිරික්සන්න ඕනේ. මට වැඩියෙන් ප්‍රයෝජන තියෙන අයට මම වැඩියෙන් සැලකුවාද? ගමේ කියන්නකෝ නේද? ගමේ නායකත්වයක් Tamanට ලැබුණා නම් මොන හරි නායකත්වයක් හම්බෙලා ඇතිනේ පොඩි තැනක හරි. අඩුම ගාන දානයක් මානයක් කරන තැනක කියලා හිතන්න. සමහර අය ඉන්නවා කැවුම් වෙන තැන නායිකාව. සමහර අය ඉන්නවා දානෙ ගෙදර නායිකාව. නේද? එතනදි හරි පිරික්සන්න මං වැඩියෙන් මගේ අයට කැවුම් දුන්නද? ඔයන ගම නේද? එතකොට මගේ අයට කැවුම් දුන්නද? මං වැඩිපුර දාන ගෙදරදී නේද අගතිගාමීව කටයුතු කරාද? අපේ අයට අමතක වෙනවා පින්වත්නි. ඉහළම දේවල් ගැන අපි කතා කරන අතරවාරයේදී නේද? නමුත් තමන්ට අවස්ථාව ලැබෙන වෙලාවේ අවස්ථාවෙන් රිංගා ගියාද කියලා බලන්න. බොහෝ දානමාන පින්කම් කරන තැන්වලදී දැකලා තියෙනවද ප්‍රායෝගික වෙන්න කියලා මම මේ කියන්නේ. ගොඩක් ප්‍රායෝගික වෙන්න අපි හැමෝටම එක විදිහට සලකන්ඩ අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒක තමයි අපි ධර්මයෙන් ලබා ගන්න ආභාසයේ පන්නරය. හරිද? මම දාන ගෙදරක ගියා. ගිහිල්ලා දැන් දානමාන ඉවරයි. මේකට මුණ දෙන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? දානමාන ඉවරයි. දැන් ලෝභයක් ඇති වෙන දේවල් තමයි තියෙන්නේ ඉස්සරහා. කට්ටියත් ඉන්නවා. පෑන්නද කලින්? පෑන්නද, එතුවද, හරිද, හැංගුවාද කියලා බලන්න. නේද? මම පණිමින් මගේ කටයුතු සඳහා කලින් පයින්නවනම් මම හංගනවනම් මං අනිත් අයගේ ලාභය අයින් කරන්න කටයුතු කරානම් එහෙනම් මම අගතිගාමීද නැද්ද? මට එතන යම් කිසි බලයක් ලැබිලා. බලය ලැබිච්ච ගමන් නේද? බලය ලැබිච්ච ගමන් අපේ හිත මොකද වෙන්නේ? තිරිසන් සත්තු වගේ පයින්ට පටන් ගන්නවා. හරිද? බලය නැත්තම් ඉන්න පැත්තකට වෙලා. හරි, දැන් දාන ගෙදර මට බලයක් හම්බෙලා කට්ටිය ඉස්සරහා මට මේක කරන්න පුළුවන්. මම තමයි මේක. එහෙනම් මේ මෙහෙයුමේදී මම අගතිගාමීව කටයුතු කරා නම් මගේ නායකත්වය හරියන්නේ නැහැ. හොඳ නැහැ. හරිද? බෞද්ධ විදිහට නායකත්වය පුහුණු කරගන්න ඕනේ. හරි. බෞද්ධ නායකත්වය කියන්නේ පින්වත්නි පුදුම අභිමානයක් තියෙන නායකත්වයක්. ඇයි? බල තණ්හාවේදී වෙනස් වෙන්නේ නැහැ. අවස්ථාවාදී වෙන්නේ
නෑ. හැමෝටම සමානාත්මතාවයෙන් සලකන ස්වභාවයක් තියෙනවා. ගැති වෙන්නේ නෑ. ඇයි ඒ? රත් වෙන්නේ නැති හින්දා. හරිද? ඊළඟට මම මෙහෙම කියන්නම්. දැන් දානෙ ගෙදර ගියා. දැන් දවස් දෙක තුනක් තියෙනවා දන්සල කියලා නිකන්ටෝ අපි ගමේ දන්සල. හරිද? දැන් මන් දන්නවා මට අද මට කැමති විදිහට වැඩ කරන්න පුළුවන් උනේ මට මේ දන්සලේ බෙදෙන ඒවා පසුව ඒවා බාර දුන්න හින්දා. දැන් හෙට නිකන් වෙන කෙනෙකුට බාර දෙයි වගේ. එතකොට මං අන්න කේලම් කියලා අර ටිකක් නේද? මේ එහෙම කෙනෙක්ව එහෙම අයට නෑ මටම මේක බාර ගන්න ඕනේ කියලා මම බයෙන් කටයුතු කරා නම් මට හෙට දවසේ දන්සලේ නායකත්වයේ නැති වෙයි කියලා බයෙන් කටයුතු කරා නම් මම නායකත්වයට සුදුසුද? නේද? මං හරි පහත් විදිහට කටයුතු කරලා එනවා. නේද? ඒකද කිසිම දෙයක් ඉඳ මැරෙන අපි මරණානුස්සතිය වඩලා තියෙනවා නම් නායකත්වයකට කොහේ හරි තැනකදී තමන් මූලිකව කවුරු හරි මෙහෙවනකොට නිවැරදිව මෙහෙවන්න මරණානුස්සතිය දන්නවා නම් අඩුම තරමේ බෞද්ධ සංකල්ප කොච්චරනම් අපේ ජීවිත වෙනස් කරනවද කියලා බලන්න කොච්චර සාධාරණ කරනවද කියලා බලන්න කොච්චර නිර්ව්‍යාජව නේද ව්‍යාජභාවයක් නැතුව කටයුතු කරන තත්වයකට අගතිගාමී නැතුව කටයුතු කරන තත්වයකට බෞද්ධ ධර්මය තුළින් පෝෂණය වෙන මානසික තත්ත්වයන් කවදාකවත් අකටයුත්තෙහි යෙදෙන්නේ නැහැ. බල තණ්හාවට වැටෙන්නේ නැහැ. අන් අයට හෙලා දකින්නේ නැහැ. තමන්ව හුවා දක්වන්නේ නැහැ. ඒක බොහොම සරල ජීවිතයක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි දඬුවම් විතරයි නේද කෙනෙකුට දඬුවමක් දීමේදීත් කුමන අරමුණකින්ද දඬුවමක් දෙන්නේ? පලි ගැනීම සඳහා නෙවෙයි ඒ දඬුවම දෙන්නේ කුමක් සඳහාද? හදාගෙන දරුවෙකුට දඬුවමක් දෙනකොට. මතක තියාගෙන දඬුවම් දෙන සිරිතක් තියෙනවද? නේද? නෑ නේද? එහෙම වෙන්න බෑ. එයාව හදා ගැනීම සඳහා විතරයි. හදා ගැනීම සඳහා දඬුවම් දිය යුතුව තියෙනවා. ඉතින් ඒක හින්දා අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ පැත්තට හැරෙන්න. බෞද්ධ ධර්මය තුල අපි භාවනා කරන ඇත්තෝ. හරිද? භාවනා කරන අය විදිහට පිළිවෙත් පුරන අය විදිහට මට පැහැදිලි සාධාරණව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවද කියලා හැරිලා බලන්න ඕනේ. මට ඒක තමයි අද මේ කියන්න උවමනා වෙලා තියෙන්නේ. ඒක බලා ගන්න තියෙන අවස්ථාව තමයි Tamanට බලයක් ලැබිච්ච වෙලාව. පොඩි බලයක් හරි ලැබිච්ච වෙලාව ඒ තැනදී Taman සාධාරණද කියලා බලන්න. හරිද? එන්නේ එහෙම අසාධාරණ Taman මොනවා හරි කාර්යාලයක තැන වැඩ කරන්නේ. අනිත් එක තමයි අසරණ වෙච්ච මිනිස්සු ඉදිරියේ අහිංසක මිනිසුන් ඉදිරියේ බොහෝ තලා පෙළන ගති. නේද? බලවන්ත මිනිස් ඉදිරියේ නේද පල්ලෙහාට වැටිලා තුට්ටු දෙකට වැටිලා ඉන්න ගති. එහෙම ගති ලක්ෂණ කවදාක්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඉන්න අය ළඟ පහළ වෙන්නේ නැහැ. හරිද? හැමෝටම එක වගේ සලකන ස්වභාවයක්. කෘතගුණ දැක්වීම කියන එක තියෙන්න ඕනේ. නමුත් යම් ආකාරයකට අසරණ වෙච්ච මිනිසුන්ව තලා පෙළලා දාන ඒ අයට හිරිහැර වෙන ආකාරයට කටයුතු කරන දැන් අපි තුමු අපි දන්සලේ දැන් දන්සලේ නේ නායකයා නේද මම කී කී හිටියේ ඒකනේ. හරි. දන්සලට එනවා ගමේ ඉන්න ප්‍රභූ කෙනෙක්. හරි. ඉතින් මම මොකද කරන්නේ බොහොම සැලකිලිමත් ගමේ ඉන්න දුප්පත් කෙනෙක් එනවා දන්සලට. මොකද වෙන්නේ? නේද පෝලිමනුත් එහාට එයා පෝලිම් පන්නලා ආරයව අරගෙන නේද ප්‍රභූවරයා අරගෙන එයාට සලකලා ඒ බොහෝ දේවල් කරනවා. ආරයව හැම වෙලෙම පස්සට දාලා ගණන් ගන්නේ නැහැ. හොඳ දේවල් බෙදලා දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අසරණ වෙච්ච අයට තලා පෙලා දාන ගතිය Tamanට ආවද කියලා බලන්න. නිවසට කවුරු හරි ආපුහම පොඩ්ඩක් බලන්න. අපේ නිවසට කවුරු හරි කාත් එක්ක හරි ආවා. එනකොට එයා බලපුලුවන්කාරයෙක්ගේ දරුවෙක් නම් නැත්තම් අපේ දරුවත් එක්ක දරුවගේ යාළුවෙක් ආවා කියලා හිතන්නකෝ. කවුද පුතා මේ ආවේ? හරිද? එයා කියන මේ අහවල් ගෙදර අහවල් ආපු මෙයාලා එක්කන් ආයේ මොකටද මෙහෙ? නේද? තේකක් දෙන්නෙත් නෑ දුන්නත් නිකන් බාගෙට තේකක් ළමයා ගිහිතනරක් වෙයි කියලා කරන්න දෙයක් නැතුව නම් නේද පහත් කොට සලකනවා නම් හැබැයි ගමේ ඉන්න ඉහළ කෙනෙක්ගේ දරුවෙක් නම් ආව තමා පුතා එන්න නෑ කොහොමද ඉතින් ඔයාගේ තොරතුරු ඔයා දැන් කොහොමද ඉගෙන ගන්නවද එහෙම වැඩ කරනවද දන්නේ නෑ මන් දන්නේ නෑ මම මේවා කියන්නේ මතක් කර දීම සඳහා හරිද
අසරණයි වගේ පේන මිනිස් විදිරියේ තමන් ලොකු වුණානම් බලපුළුවන් කාරකන් තියෙන ඉදිරියේ තමන් ගැති වුණානම් භාවනාව පිහිටලා නැහැ. හරිද? කුලහීනියෝ අතරේදී තමන් ලොකු වුණානම් කුලවන්තයෝ අතරේදී තමන් ගැති වුණානම් භාවනාව පිහිටලා නැහැ. සැර මිනිස්සු ඉදිරියේදී තමන් ගැති වුණානම් දුර්වල මිනිස්සු ඉදිරියේ තමන් ලොකු නේද? සමහර අය ඉන්නවා සැර පරුසු අය ඉස්සරහා නේද? සැර අය ඉස්සරහා කො දෙකට තුනක් නැමිලා වැඩ කරන අර හැම වෙලේම නිකන් අර ලාමක ඉන්න අය ඉස්සරහා මෙයා ඇවිල්ලා නේද ලොකු වෙනවා. මේ ඔය කාගේ ගතිද? තිරිසන් සත්තුන්ටත් තියෙන ඔය ගතිය නේද? තිරිසංගත සත්වෙන්ටත් තියෙන ඔය ගතිය නේද? නේද? තමන්ට වඩා බලවන්ත සත්තු වෙනකොට නිකන් සුනකෙක් කරන් බලන්නකො කොහොමද? එයාට වැඩිය ලොකු අය වෙනකොට නේද වලිගේ නේද අකුලගෙන දුවනවා. හැබැයි පොඩ්ඩක් හරි අර පැත්ත දුරලා කියලා දැවුනොත් පස්සෙන් පන්නනවා. ඉතින් අන්න ඒ ගතිය අපේ තුල නැగిලා එන්න බෑ භාවනාවෙන් සමානාත්මතාවයට වැටුණා නම්. හරි. හැම වෙලේම ඇත්තට මූණ දෙන ගතිය තියෙනවද කියලා බලන්න. ප්‍රභූ කෙනාගේ නැත්තම් අපි දකින කුලවන්ත කෙනාගේ ප්‍රශ්නයක් ඇති වෙනකොට හැම්බෙලේ මේ පැත්තට සාධාරණය කරන්නත් දුර්වල කෙනාගේ නැත්තම් අහිංසක කෙනාගේ දුප්පත් කෙනාගේ ප්‍රශ්නයක් එනකොට ඒක කොච්චර සාධාරණ ප්‍රශ්නයක් වුණත් ඒක අසාධාරණ විදිහට හුවා දක්වනවා නම් ඒ ලක්ෂණ තමන්ට ධර්මය තුලින් එන ඒවා නෙවෙයි. ඒවා තමන්ගේ තියෙන පහත් ගති වෙනවා. ඉතින් ලොකු ලොකු දේවල් ගැන හැම දෙයක්ම කතා කරන්න ඉස්සෙල්ලා අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න හැම වෙලේම. හරිද? නැත්තම් අපි කොච්චර ධර්මයේ කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. මේක ප්‍රායෝගික යෙදීමකට යන්නම ඕනේ. ඉතා ප්‍රායෝගික වෙන්න. මං කියනවා මේක හරීම මාරුයි. හරිද? ඒකයි මං අද කියන ප්‍රත්‍යවේක්ෂාව. මේක හරීම මාරුයි. තමන්ට ලාභ තියෙන, තමන්ට ප්‍රශංසා තියෙන, තමන්ට නොයෙකුත් වාසි තියෙන අය ඉස්සරහා බොරුව වුණත් හරි වෙනවා. හීන දීන තමන්ට වාසි නැති අය ඉස්සරහා හරි දේ වුණත් බොරුව වෙන ගතිය. හරි දේ වුණත් වැරදි වෙන ලක්ෂණ තමන්ගේ සිත තුළ නැගෙනවා නම් තමන් ඍජු ප්‍රතිපත්තියක නැහැ. ඒ කියන්නේ භාවනාවෙන් නියම ප්‍රතිඵලයක් ලබාගෙන නැහැ. ඒකින්ද අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. පළවෙනි කාරණාව ධර්මය තුළින් අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ මෙන්න මේ නිවැරදි බලය හමුවේ නිවැරදිව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තමන් ඒක බලා ගන්නම තියෙන්නේ මට මොනවා හරි අවස්ථාවක් ලැබිච්ච වෙලාව. මට මොනවා හරි අවස්ථාවක් ලැබිච්ච වෙලාවක මම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට පුරුදු පුහුණු වෙන්න ඕනේ අපි. ඊළඟට ඒ වගේම ඕනම තත්වයක් යටතේ මට කෙනෙක් එක්ක එකමුතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? තමන් ඉන්න පරිසරයේ ඕනම තත්වයක් යටතේ සාධාරණව කතා කරමින් කරුණාවන්තව එකමුතුව ඉන්න පුළුවන්කම තියනවාද? එහෙම බැරි වෙච්ච අවස්ථා තියෙනවා නම් එහෙම බැරි වුණේ ඇයි? එහෙම බැරි වෙන්නේ මගේ හිතේ තියෙන විදර්ශනාවේ තියෙන අඩුපාඩුකම් හින්දා. හරිද? එතකොට ඒ එකමුතුව ඉන්න අපි නිවසේදී සාකච්ඡා කරලා පුරුදු පුහුණු වෙන්න ඕනේ පින්වත්නි. නායකත්වයක් පුරුදු පුහුණු වෙනවා වාගේම ඒ නායකයාගේ වගකීමක් තියෙන අන් අයව එකතු කර ගැනීමට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම එකමුතු බව පුරුදු පුහුණු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් එකමුතුව ඉන්න පුළුවන්කමක් ලැබෙන සංකල්ප වෙනත් කොහෙවත් නැහැ. අව්‍යාපාද සංකල්පනා, මෛත්‍රිය, කර්මය ආදී සංකල්පනා පින්වත්නි අපිට තියෙනවා. අපි ව්‍යාපාදේ ගැන කතා කරා. ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ ධර්මද ගැන කතා කරා. ව්‍යාපාද නීවරණ ගැන කතා කරා. ව්‍යාපාදේ කියන්නේ ඇත්ත වැහෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ මං ගැන හරි බොරු කියනකොට, මං ගැන හරි දොස් කියනකොට තරහ ගන්න එපා භික්ෂුන් වහන්සේ. ඇත්ත පේන්නේ නැහැ කියලා. ඉතින් ව්‍යාපාදයෙන් පීඩාවටපත් නොවි අපි බොහොම එකමුතුව වාසය කරන්න ඕනම තත්වයක් යටතේ පුරුදු පුහුණු වෙන්න ඕනේ. ජාතියක් වශයෙන් වුණත් පින්නත් නේ කිසිම තේරුමක් නැති බිඳීම් වලට ලක් වෙලා ඉන්නවද නැද්ද අපි?
කිසිම තේරුමක් නැති බිඳීම. සිංහල මිනිස්සු සිංහල මිනිසු කී දෙනෙකු මරාදාගෙනද නේද? කී දෙනෙක් නම් එකිනෙකාට විරුද්ධව පොර අල්ලනවාද? එකිනෙකාට විරුද්ධව මොනතරම්නම් නේද කලකෝලහල ඇති කරගන්නවද? කුමන්ත්‍රණ කරනවද? ඒ ඇයි ඒ ධර්මානුකූල මනසක් නැති හින්දා. හරිද? එතකොට ලාංකිකයෝ විදිහට අපේ එකමුතු බව කොච්චර අඩුද? එකිනෙකා එකිනෙකා පටු කටයුතු වල යෙදෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ පටුව කටයුතු කරන තැන්වලදී එකමුතු බව කියන එක සිද්ධ වෙන්නේ ගෞරවණීය වුණොත් තමයි. එකිනෙකාට ගෞරව කරගත්තොත්. එතකොට ඒ එකමුතු බව ඇතිව ජීවත් වෙන්න අපි බෞද්ධයෝ විදිහට පුරුදු වෙන්න ඕන දැන් ඉතින්. මේක පටන් ගන්නකො කොහෙදද? ගෙදර ගෙදර වෙන කොහෙවත් නෙවෙයි. අය බැනගන්න ඇතිතරම් බැනගන්න මං කියන්නේ. අවබෝධයෙන් මොනවද බැනගන්නවා කියන්නේ? ගෙදර තීරණ ගන්න ගියාම තමන්ගේ අදහස් ඔක්කොම එළියට දාන්න. අනිත් අයටත් කියන්න අපි මේකට රණ්ඩු අල්ලමු. අය රණ්ඩු කියන්නේ මරා ගන්න රණ්ඩු නෙවෙයි. තර්ක කරගමු. නේද? ඒ කරලා අපි එකිනෙකාගේ අදහස් අරගෙන ධර්මයට ගලපමු. අන්න බෞද්ධයා කරන්නේ ධර්මයට ගලපනවා. ගලපන්න තැනක් තියෙනවනේ බෞද්ධයට. බෞද්ධයාට තියෙනවා ලෝකය අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම තියෙනවා. නැත්තම් දෙන්නේ දෙන්නේ කතා බහ කරනකොට දෙන්නේ දෙන්නේ ක්‍රියා කරනකොට දෙන්නේ දෙන්නේගේ එන්නේ අදහස් දෙක. තුන් දෙනෙක් එතෙන්ට එකතුනොත් තවත් ව්‍යාකූලයි. හතර දෙනෙක් එකතුනොත් ඊටත් වැඩි ව්‍යාකූලයි. එතකොට 10-15 දෙනෙක් එකතු වීම ගැන කවර කතාවක්ද? මෙතනදී අපිට ඕන වෙනවා එක නිවැරදි අදහසක් ඕන වෙනවා. ආන් කතිකාවත හැදෙන්නේ ඒකට තමයි. නිවසට හදාගන්න කතිකාවතේදී තමයි රණ්ඩු අල්ලන්න ඕනේ. හරිද? දන්සලටත් කතිකාවතක් තියෙන්න ඕනේ. දන්සලේ කට්ටිය අපි දන්සල් දෙනකොට කට්ටිය එකතුලා කතා වෙනවා. අපි කිසි කෙනෙකුට විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ආන් කතිකාවතක් ඒක. නේද? අපි හැමෝටම එක වගේ කටයුතු කරන්න ඕන. අපි මෙන්න මේ අයව ආරාධිත විදිහට ගෙන්න ගන්න ඕනේ. ඒක කතිකාවතන්නේ. නේද? එකතු වෙලා කතා කරලා යම් සම්මුතියක් ඇති කරගත්තා නම් ඒක අයින් කරගන්න ඕනේ එකතු වෙලාම තමයි. නේද? සමහර එකතු වෙලා කතා කරනවා, එකතු වෙලා කතා කරලා තමන්ට ඕන හැටියට වැඩ කටයුතු කරනවා. එතකොට එකමුතුභාවය නැතු වෙනවා. ඒකයි නිබඳව ඒකරාශී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතකොට මම එහෙමද කටයුතු කරන්නේ? මගේ පෞලිය එක මොකවත් එපා. හරිද? සමහර වෙලාවට අපි ලොකු අයගේ අඩුපාඩු ගැන හොයන්න යනවා. ඔක්කොටම ඉස්සෙල්ලා කාගේ හරි අඩුපාඩුවක් දැක්කනම් හැරෙන්න ඕන කාගේ පැත්තට? ඉක්මනට ඉක්මනට තමන්ගේ පැත්තට හැරෙන්න. තමන්ගේ පැත්තට හැරලා බලන්න මගේ නිවසේ චර්යාව මට බලය තියෙන කොටසේ මං හරියට වැඩ කරනවද? හරි? යම් කිසි තීරණයක් ගන්න බැරි තත්ත්වයක් දෙපැත්තකට තුන් පැත්තකට තියෙනවා නම් ඉක්මනට බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ පිළිබඳ මොකක්ද? මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕනේ. ආන් එතකොට අපිට වරදින්නේ නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. මන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ බොහෝ දේ ලෝකය අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ කියලා තමන්ට ලොකු දැනීමක් තියෙනවා. එහෙනම් නිවැරදි චින්තනය මගේ චින්තනයද, අනුන්ගේ චින්තනයද, මන් ළඟ ඉන්න කෙනාගේ චින්තනයද කියන එක නෙවෙයි. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට මේවා ගැළපෙනවද කියලා බලන්න ඕනේ. එක එක්කෙනාගේ චින්තනය නෙවෙයි, ධර්ම චින්තනය, ධර්මානුකූල චින්තනයකට මම යොමු වෙලාද, මම ගන්න තීරණ ධර්මානුකූලද කියලා බලන්න ඕනේ. වාද විවාද ඇති වෙනකොට ධර්මයටයි මූලිකත්වය දෙන්න ඕනේ. ඇයි බෞද්ධයාගේ එකම ගුරුවරයා කවුද? ධර්මය. ඇයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට කාටද බාර දුන්නේ? එහෙනම් මං හැම වෙලේම මගේ ගුරුවරයාගෙන් යමක් අහගන්න ඕනද නැද්ද? මගේ ජීවිතේ සකස් කරද්දී මගේ හැම කටයුත්තකදීම මං ගුරුවරයා කියන විදිහට හැසිරෙන්න ඕනේ. එහෙනම් මගේ එකම ගුරුවරයා කවුද? ධර්මයයි. එහෙනම් මම මේ ධර්මය තුල හැසිරෙන්න ඕනේ නියමාකාරයට. තේරුණාද? ඒක එහෙම වෙන්න මොනද නැත්? එතකොට බලන්න ඕනේ අපි එහෙමද තීරණ ගන්නෙ? මම එහෙම ධර්මානුකූල අපි ගන්න gedara di ගන්න තීරණ ධර්මානුකූලද කියලා මං හොයනවාද?
මම ගන්න තීරණ ධර්මයට ගැලපෙනවද කියලා මං හොයනවද නේද හොයන්න ඕනේ හොයලා ඉවර වෙලා අන්න බලන්න එතකොට අපි ඔක්කොටම පින්නන්දි බෞද්ධත්වෝ විදිහට දැක්මක් තියෙනවා හැම කෙනෙකුටම අරමුණක් තියෙනවා ඒ අරමුණ තුල පැහැදිලිවම තීරණය මොකක්ද නිවැරදි තීරණයයි නේද බෞද්ධ ධර්මය තුල අපි අහලා තියෙනවනේ මේ අතු දන්නවනේ හැමෝටම නේද සමානාත්මතාවයක් තියෙනවා මේ සමානාත්මතාවය තුල කාටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා හැමෝටම ඒකාකාරීව කටයුතු සම්පාදනය කරන්න ඕන නමුත් එහෙම කරාට වැරදි කරනවා නම් කවුරු හරි ඒකට අන් අයට සිද්ධ වෙන හානිය අන් අයට සිද්ධ වෙන අකටයුත්ත නැති කිරීම සඳහා දඬුවම් තියෙන්න ඕනේ එතකොට ඒවා මිසක් ඒවා පැහැදිලිවම අපේ ජීවිතයට එකතු වෙලා තියෙන්න ඕනේ ඊළඟට බලන්න පිළිඳ මේ එකින් එක කෙටියෙන් තමන්ගේ ජීවිතේ ධර්මානුකූල වෙලාද කියලා බලාගන්න සාමාන්‍ය ජීවිතයේදී නිවසේදී ඕන කරන දේවල් මම මේ මතක් කරන්නේ මේ මොනවා හරි තීරණ ගත්තත් දන්නේ ඊයේ පෙරේදා මම මේ වගේ ජීවත් වෙනවා මේ වගේ ජීවත් වෙනවා මේ වගේ ජීවත් වෙනවා මේවා කරනවා කියලා තීරණ ගත්තත් දන්නේ නැහැ මම මගේ ව්‍යාපාරයක් දියුණු කරගන්නවා මම මගේ අධ්‍යාපනය මෙච්චර එහාට අරයි යනවා මම මෙහෙම කියලා තීරණ ගත්තත් දන්නේ ආන්ගේ ගන්නකොට තීරණ ගන්නකොට ලොකු හැඟීමකුත් ඒවා සඳහා ටික දවසක් යනකොට අඩු වෙලා එහෙම තීරණයක් ගත්තේවත් නෑ වගේ අන්තිමට නැති වෙලා ගියාද ආරම්භක ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියලා අපි ඕන තරම් කියනවා තමන්ට යොදා ගන්න නෑ ඒක හරිද තමන්ට යෙදිලා නැත්තම් ඒක මං පරිසු වචන කියන්නේ නෑ මං හිස් වචන කියන්නේ නෑ මං භාවනා කරනවා අද ඉඳන් ඉන්නකෝ කියලා තීරණයක් ගත්තා නම් පින්වත්නි ආන්ගේ තීරණ ක්‍රියාත්මක වුණේ නැත්තම් මම පැහැදිලිවම ධර්මයේ පැත්තෙන් දුර්වලද නැද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉතින් අන්න තමන්ගේ දුර්වලතාවය හොයාගන්න ඕනේ ඒ මගේ මානසිකාරය මම ශක්තිමත් කරගෙන නැති හින්දා එහෙනම් මට ඉස්සරහට යන්න පුළුවන්කම නෑ මේවා හින්දා එහෙනම් මම පැහැදිලිවම මේවා සකස් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ අන්න බලන්න හැදෙන්නේ එතකොට නායකයෙක්ද නැද්ද නායකයාගේ ලක්ෂණ මොකක්ද අනිත්‍යය මෙහෙවාගෙන තමන් වැටෙන්නේ නැතුව යන අරමුණට යන්න ඕනේ යන අරමුණට යන්න උදේ බෞද්ධ සංකල්පවල පැහැදිලිවම මේ මානසික ශක්තියින් වර්ධනය කරගන්න තමන්ට අවශ්‍ය කරන වේගයන් මානසික වේගයන් සකස් කරගන්න විදිහ තියෙනවා බෞද්ධ ධර්මයත් එක්ක බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙන හිත මහා ජව සම්පන්න බල සම්පන්න හිතක්ද නැද්ද ඒක නිකන් කතා කරගෙන ඉන්න එකක් නෙවෙයි නේද ක්‍රියාත්මක වෙන එකක් බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වෙන එකක් ඊළඟට මම මෙහෙම අහනවා බොහෝ කාර්යබහුල වෙච්ච වෙලාවල් කමන්න නේද ඇත්ත ටිකක් කතා කරලා ඉඳලාමත් කතා කරන්න ගොඩාක් කාර්යබහුල වෙච්ච වෙලාවල් වැඩි දෙනෙක්ගෙන් කරදර වෙන වෙලාවල් එහෙම තියෙනවද නේද ඒ වෙලාවල් කොහොමද දන්නේ හැසිරීම හොස්සාගින් මැත්ත යන්න බැරි ගන්නට ආවත් දන්නේ ඒ වෙලාවට ඔක්කොම අපි කියන්නේ අනා ගන්නවා කියලා ඒ වගේ වෙලාවට තීරණ ඔක්කොම වැරදිලා තීව්‍රව හරියටම අරමුණට යාගන්න බැරුව කටයුතු කෙරුණා දන්නේ එහෙනම් ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ හරිද බොහෝ කලබලකාරී අවස්ථාවන් උදා වෙන වෙලාවේ ධර්මයෙන් පෝෂණය වෙන්නේ නැත්තෝ ධර්මයෙන් තමන් පන්නරේ ලැබලා නම් මොකද වෙන්නේ හරියටම ගන්න තීරණ සැරපරස වෙන්න උනත් ප්‍රශ්නයක් නැහැ හරි එවැනි අවස්ථාවක ගන්න තීරණය ඍජුයි ඒ වෙලාවේදී ක්‍රියාත්මකභාවය නිවැරදි කලබල වුණහම අර කොරස් කට යත දාගන්න බැරි වෙන්නේ නැහැ මොකද උද්දච්චයට හිත යන්නේ කලබල වෙන්නේ නැහැ නේද බොහෝ දේවල් එකවර එන වෙලාවල් වල කලබලකාරී වෙලා එකක්වත් කරගන්න බැරුව විනාශ වුණාද කියලා බලන්න. අද හානි කරගත්තද කියලා බලන්න. ඊළඟට තමන්ට පැහැදිලිව යම් තැනකදී තමන්
අසීරුතාවයට පත්වෙන ප්‍රශ්නයක් ආපු වෙලාවක පීඩාවක් ඇතිවෙන ප්‍රශ්නයක් ආපු වෙලාවක යම් දේවල් විනාශ වෙච්ච වෙලාවක හැසිරුනේ කොහොමද දන්නේ? හරිද? ඒ වගේ වෙලාවක හිත සංසුන්ව තිබ්බද කියලා මතක් කරගන්න. හරි. නිකන් හරි මතක් වුණාද කියලා බලන්න හානිය අවම කරගන්න ඕනේ කියලා. හානි වෙලා තමයි දැන්. යම් කිසි හානියක් වෙලා මොකද මම බලාපොරොත්තු වෙච්ච විදිහට මේක කරන්න බෑ. දැන් කලබල වෙලා බය වෙලා කරන්න නැතුව හානිය අවම කර ගැනීම සඳහා මම ක්‍රියාත්මක වුණාද කියලා විමසලා බලන්න. හිමීන් සකසුරුවම් වැරදිච්ච තැන නිවැරදි කරමින් එරිච්ච තැනින් ගොඩෙන්ඩ නේද මඩට වැටුණා නම් දඟලන්න මොකද වෙන්නේ? තව එරෙනවා. ආන් ඒ වගේ තමයි මේ කලබල වෙච්ච වෙලාව. හරිද? බොහෝ ප්‍රශ්න ඇවිල්ලා බොහෝ හිරිහැර ඇවිල්ලා තමන්ව පල්ලෙහාට වැටිලා මානසිකත්වයේ තෙන්දි වැටුනොත් මඩට වැටුණා වාගේ. හරිද? මඩට වැටිච්ච වෙලාවක දඟලලා හරියන්නේ නැහැ. සූක්ෂම වෙන්න ඕනේ. එල්ලෙන්ට තැනක් හරි තියෙන කලබල වුණොත් මොකුත් බෑ. නේද? කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා හානිය අවම කර ගැනීම සඳහා අඩුම ගානේ නිශ්චලව ඉන්න ඕන, හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕන. මොන වෙනකන්ද? කවුරු හරි එනකන් අඩුම ගානේ නේද? ඒ වගේ තමන්ගේ ජීවිතයේදී කලබල වෙන වෙලාවල් වල තමන් ඒ වගේ හානිය අවම කරගෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුරුදු වෙලා තියෙනවද කියලා බලන්න. හරිද? දරා ගන්න පුරුදු වෙලා තියෙනවද කියලා බලන්න. අපි වීරිය ගැන ගොඩාක් දේවල් වීරිය බොජ්ජංගය ගැන කතා කරන්නේ. දැන් අද මේ කතා කරන්නේ නිවන් දකින්න එක ගැන නෙවෙයි, නමුත් නිවන් දකින්න එක ගැන තමයි. ඇයි එහෙම කියන්නේ මම? නේද? නිවන් දකින්නවා කියන්නේ ඉහළ ඉලක්කයක්. මම මේ ලෞකිකත්වයක් ගැන කතා කරනවා. කතා කරාට ඒක කොතෙන්ටද ගැලපෙන්නේ? ඉදිරියට මේ පොඩි තැනකදීවත් Tamanට ඉදිරියට යන්න බැයි නා. හිතේ වික්ෂිප්තභාවයන් ඇති අයින් කරගෙන ක්‍රමානුකූල භාවනාවකට හිත යොමු කරගෙන ඒකාග්‍ර කරගන්නේ කොහොමද? නේද? හැමෝම දුවන්න හදනවා භාවනා 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 කියලා. මමත් භාවනාම යොගන්නන්නේ. නේද? නමුත් මම මේ භාවනාවට කලින් මේවා වෙන්න ඕනේ. හරිද? තියෙන ඉහළ නේද භාවනා දවස් ගණන් භාවනා කරන්න ඕනේ කියලා උත්සාහ කරනවා. නමුත් තමන්ගේ තියෙන ළඟම තියෙන අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේ අඩුපාඩුව සකස් කරගන්න භාවනාව හේතුවක් වෙනවා වගේම භාවනාවට මේ තමන්ගේ තියෙන ශක්තිය හේතුව දරාගෙන වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. දරන්න පුළුවන් වෙන්න ඕනේ. වෙවුලන්නේ නැතුව, රත් වීම නැතුව. හරිද? කලබල වෙන්නේ නැතුව. ඒ තැනේදී නිරවුල් මනසකින් මුණ දෙන්න පුළුවන්කම තමන්ට තියෙන්න ඕනේ. එතකොට අන්න එහෙම තමයි බෞද්ධයා නායකයෙක් බවට පත් වෙන්නේ. බෞද්ධ සංකල්පය පින්නත්නි පැහැදිලිවම බෞද්ධ සංකල්පය අපිට තමන් ඉන්න තරාතිරමේ ඉඳලා නායකත්වයකට හුරු වෙන, නායකත්වයට පුරුදු වෙන දෙයක් බවට පත් වෙන්නේ. නායකයෙක්ගේ ලක්ෂණ තමන් තුළ විද්‍යාමාන වෙන්න ඕනේ. ආරම්භ බලන්න. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ උත්තම නායකයා. ආදර්ශ සම්පන්නව කටයුතු කරා. එහෙම නේද? හා එහෙනම් ඊළඟ කාරණාව මොකක් වෙන්න ඕනද? දුන්නද අවවාද කට්ටියට? අවවාද දෙනකොට යටින් මොන හරි තිබ්බද? මට නම් කරන්න බෑ, වෙනට අනිත් අය කරන්න ඕනේ. ආදර්ශේ නොහිට අවවාද දුන්නා නම් තමන් ධර්මයෙන් පෝෂණය වෙලා නෑ. තමන් ධර්මයෙන් පෝෂණය වෙලා නෑ. හැම වෙලෙම බලන්න ඕන මම කාට හරි අවවාදයක් දෙන්නේ ඒකේ ආදර්ශේ පිහිටා සිටමයි. එතකොට තරම් හයියක් තව කිසිම වෙලාවක නෑ පින්වත්නි. තමන් දෙන අවවාදය දෙනකොට තමන්ට දෙන්න පුළුවන් නම් මේෙන් බලන්න මම මෙහෙම ඉන්නවා ඇයි නේද මෙන්න මෙතෙන්ට පුරුදු කරන්න කියලා තමන්ට අවවාදය දෙන්න පුළුවන් නම් අන්න බලන්න එතන තමයි තියෙන වටිනම දේ. දෙන්නේ නැහැ දන්සලෙන් කාටවත් නේද? ඈ කැමති අයට දෙන්නේ නැහැ, අකමැති අයට නොදී ඉන්නේ නැහැ කියලා තමන්ට නේද කියන්න පුළුවන්. ගිය සැරේ මම නායකයා වෙලාවේදී මම මෙහෙමයි. කිසිම කෙනෙකුට මෙතන අගතිගාමීව කටයුතු කරන්න දුන්නේ නැහැ කියලා මේ සැරේ දන්සල් කමිටුවේදී ඔන්න කතා කරන්න පුළුවන්. එහෙම හයියෙන් කතා කරන්න පුළුවන් කාටද? ජව සම්පන්නව කතා කරන්න පුළුවන් කාටද? තමන් ආදර්ශයෙන් හිටියා නම් පුළුවන් නම් කියන්න බලන්න හා කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. යාට ඔක්කොම කුණු තියාගෙන කතා කරන්න ගියාම මොකද වෙන්නේ? පල්ලෙහාට වැටෙනවා නේද? බයයි. අනිත් අය මොන හරි කියයි කියලා බයයි. ඉතින් එහෙමනම්
නේද බෞද්ධයා එහෙම නැ බෞද්ධයා බෞද්ධ සංකල්ප වලින් පෝෂණය වෙන කෙනා ආදර්ශයමයි එයාගේ පණිවිඩය භික්ෂුන් වහන්සේ ගැන අපි කතා කරන්නේ නේද ඊයේ පෙරේද බොහෝ වශයෙන් එහෙනම් ආදර්ශයමයි පණිවිඩය ආදර්ශයමයි ආදර්ශයමයි පණිවිඩ දෙන්න හදන්නේ එහෙනම් එහෙනම් බෞද්ධ සංකල්පය අපිව හිමින් සැරේ කොතෙන්ද ඇදලා දාන්නේ නේද අන් අයව මෙහෙවන තැනකට පවා අපිව යොමු කරනවද නැද්ද යොමු කරනවා නේද ඊළඟට බලන්න පොඩ්ඩක් තමන්ට නැතත් අන් අයට යමක් ලැබෙන්න ඕනේ කියලා හැම මේ මොන හරි දෙයක් හම්බෙනකොට එහෙම මට නැති වුණාට කවන්නේ අනිත් අයට කියලා හැම මොකක් හරි තිබ්බත් දන්නේ නැහැ ඉබරේද කෑමක් එහෙම හම්බෙච්ච වෙලාවක හරි මං කියන්නේ දරුවන්ට විතරක් නෙවෙයි හරිද දරුවන්ට විතරක් නෙවෙයි පින්වත්නි සාමාන්‍ය ගෙදරක ඉන්නකොට සාමාන්‍ය කොහරි තැනක පොදු තැනක කටයුතු කරනකොට අනේ මට නැති වුණාට කමන්නේ මට නැති වුණාට කමන්නේ අන්න අයට මේ දේවල් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ කියලා එහෙම එකක් තිබ්බත් දන්නේ මඩිය තර කරගන්න නැති ගතියක් තමන්ගේ මඩිය නේද එතකොට ඒ සංකල්ප අනිවාර්යයෙන්ම මෛත්‍රී සහගතව කරුණාවෙන් ලද දෙයින් තෘප්තිමත් වෙන තෘප්තිමත් වෙලා තමන්ට නැතත් අන් අයට කියලා මෛත්‍රී සංකල්ප වර්ධනය කරන්නේ කොහෙන්ද බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නේද ඒ වගේම තමන්ට ලැබිච්ච දේවල් තියෙනවා නම් අනේ මේ දේවල් හොඳට මැති ආයෙ මට තවත් හිතන්න දෙයක් ඇත්තේ නැහැ මට ලැබිලා තියෙන්නේ කර්මානුරූප මට මලාතේකට අනුන්ගේ දෙයක් නම් ඕනෙම නෑ අනුන්ගේ දෙයක් නම් ඕනෙම නෑ කියලා තමන්ගේ ඇතුළාන්තයෙන් පිරිසිදුව තමන්ගේ දේ පාවිච්චි කරන්න හැඟීම් ඉපදුනා දන්නේ නේද එහෙම වුණා නම් තමන් ධර්මයෙන් පෝෂණය වෙලා අනුන්ගේ දේවල් කෙරෙහි ගිජුකම් අනුන්ගේ දේවල් කෙරෙහි හොරෙන් බලන ගති ඒවා ලංකර ගන්න බලන ගති ආන් ඒ වගේ මානසිකත්වයෙන් අතුම දෙන්න ඕනේ නට කුහකකම් ඊර්ෂියාකම් ක්‍රෝධකම් වෛරීකම් නේද මේ හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ අන් මත ඉවසන ස්වභාවය එහෙම එකක් ගම අපි පොඩ්ඩක් මේක කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි නේද නමුත් නේද අපි වැඩියෙන් වුණා දේ ටික මං කියන්නේ කවුරු හරි වෙන කවුරු හරි තව කෙනෙක්ගේ මතයක් කියනකොට එයාගේ මතය කියනකොට ඉවසගෙන අහගෙන ඉන්න පුළුවන්ද දන්නේ නැහැ. අන් අයගේ මතයක් ඉවසන්න බැරි නම් තමන් භාවනාවෙන් පෝෂණය වෙලා නෑ. සාවධානව අසාසින්දලා අඩුපාඩුව කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් ජීවිතේ සකසුරුවම් නම් ඒ වගේ වැඩක් කරන්න පුළුවන් තත්ත්වෙට. අන්න හොඳයි. එහෙමයි ඉන්නව නිවසේදී එක පුළුවන් වෙන්න අන්න අයගේ මත ඉවසන ස්වභාවයක් තියෙන්න ඕන එතකොට මෙවැනි සංකල්පනා බොහෝමයක් පින්වත්නි එකතු වුණා නේද ආන් ඒ එකතු වෙන තැන නොසැලෙන නායකත්වයක් අසහාය නායකත්වයක ලක්ෂණ පිළිබිඹු වෙනවද නැද්ද නේද එහෙනම් පුරුදු වෙන්න ඉතින් නේද එතකොට වෙන කුමන සංකල්පද එතරම්ම නායකෙක්ව සකස් කරන්නේ නේද එහෙනම් නායකෙක් සකස් වෙන්න ඕනේ කොහොමද බෞද්ධ සංකල්පවල පෝෂණයෙන් බෞද්ධ සංකල්පවල පෝෂණයෙන් තමයි නායකත්වයන් සකස් විය යුතුව තියෙන්නේ හරි ඉතින් අපිට කල්පනා කරන්න දෙයක්ත් තියෙනවා මේ අතර වාරයේදී අපිටත් රටක් ලැබුණා නේද රටක් ලැබුණා පින්වත්නි නිදහස ලැබිච්ච දවසේ ඉඳලා අපේ නායකයෝ බිහි වුණා ඒ නායකත්වයන් තුල අපි කල්පනා කරන්න ඕනේ කොයි තරම්නම් ඒ නායකත්වයන් සාර්ථකද කියලා ඇයි අපි රට ගැන කතා කළ යුත්තේ ඇයි අපි රට ගැන කතා කළ යුත්තේ අපේ රට තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය නේද පවතින ඒක ආරක්ෂා කළ යුතු ජාතියක් ඉන්න රට. ඉතින් මේ රට සුරක්ෂිත වුණොත් නිවන් දකින්න ඉතුරු වෙනවා.
එකද රට ගැන අපි කතා කළ යුතුයි. රට ගැන කතා කරන්න ඕනෑ එනම් රටෙහි කවදා හරි දවසක යහපතක් වෙන්න නම් බෞද්ධ සංකල්ප අනිවාර්යෙන් මිනිසු තුළ නොයෙකුත් 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 තැන්වල අපේ රටේ දූෂණය සිද්ධ වෙන වංචා සිද්ධ වෙන නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙන විශේෂයෙන් නාස්තිය සිද්ධ වෙන ටික අයින් කරා නම් දූෂණ වංචාවල තියෙන ඉඩකඩ අයින් වුණා නම් කවර හෝ ඍජු නායකත්වයක් යටතේ කවදා හරි දවසක ඒ ඇති මුකුත් කරන්න ඕනේ. ඒ තරම් හොරා කනවා. ඒ තරම් පව් කරගන්නවා. ඒ තරම් කුම්බාණ්ඩ ජීවිතවලට ලෑස්ති වෙනවා. අනාගතේ කුම්බාණ්ඩ වෙන නේද ජීවිතවලට ලෑස්ති වෙනවා. ඒ ටිකට මඟ පෙන්වන්නේ නේද? ඒක හැම ඒක වෙන්නේ මොකද්ද? හැම තැනම බලයෙන් නේද පොඩි තැනේ ඉඳලා නේද Tamanට තියෙන බලය කොටසේදී මුර්ජාවටපත් වෙනවා. ඒ කියන්නේ සිහිමුලාවටපත් වෙලා කටයුතු කරන හිඳ හැමදාම රටක් වශයෙන් අපි පහළට වැටෙනවා. ඒකින්ද බෞද්ධ සංකල්ප නිවැරදි සංකල්ප පුංචි තැනේ ඉඳන් සකස් කරන්න වග බලා ගන්න ඕනේ. ඒකෙන් කිසිම කෙනෙකුට බෞද්ධ සංකල්ප තුළ පැහැදිලිවම හැමෝටම මෛත්‍රිය තියෙනවා. නේද? බෞද්ධ සංකල්පවල දබරගිල්ල ඉස්සෙන්නේ නැහැ. එහෙනම් හැමෝටම සමානාත්මතාවයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වැරදි කරන අයට පැහැදිලිවම දඬුවම් දෙන්නේ හදා ගැනීමේ අරමුණේ. ඒකින්ද වැරදි කරන අය වැරදි කරන විදිහට දැනගනිමින් රටක් දියුණු කරගන්න නම් බෞද්ධ සංකල්පවල අත්‍යවශ්‍ය බවක් තියෙන බව දැනගන්න ඕනේ. දන්සල දන්සලක් වෙන්න ඕනේ. නේද? හැමතැනකම ඉතින් අපි මේ ඔක්කොම දිහා බලලා අපි මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම තමන් හැදෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ පවුල හදන්න ඕනේ. ඒ පවුලෙන් ලැබෙන පන්නරය අරන් ගිහිල්ලා මරණාධාර සමිතිය හදන්න. හරිද? ගමේ තියෙන සමිති ටික හැදෙන්න ඕනේ. ඒ සමිති හරහා ගම හැදේ. ගම හරහා රට හැදේ. ඉතින් හැමෝටම වගකීමක් තියෙනවා. එකමුතුව ජීවත් වෙන්න ඔය කිව්ව කාරණාත් එක්ක තමන් පැහැදිලිවම නිවැරදි නායකෙක් බවට පත් වෙන්න ලොකු උත්සාහයක් ගන්න. එහෙමනොත් අපිට රට රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද හැමෝම දිහා හැරෙන්න ඉස්සෙල්ලා අපි දිහාවට හැරෙමු. හැරිලා කටයුතු කරමු. ඉතින් එවැනි උතුම් ආකාරයට කටයුතු කරමින් මේ රට රැකගත්තොත් සාසනය රැක ගන්න පුළුවන්කම තියෙනවා. සාසනය රැකගත්තොත් රට රැකෙනවා. ඒකින්ද එවැනි සංකල්පනා ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසරත් සුවපත් කරගෙන ඇලී ගැලී නැතුව කටයුතු කරලා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මීරිගම ලොලුවාගොඩ මදුරු පිටියේ පදිංචි ලලිතා විජේසුන්දර මහත්මිය ඇතුළු දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. 2017 11 20 දිනට 98 වෙනි උපන්දිනය සමරන නිමලාවතී මංචනායක ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ හා නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමත් T.D.T. විජේසුන්දර ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී අවුරුදු 23ක් කියලා සඳහන් කරලා තියෙනවා. සෝමසිරි කුරත්න මහතා අභාප්‍රාප්තිය අවුරුදු 27ක්, ලලිතා මාලනී වීරක්කොළි සොහිරි අභාප්‍රාප්තිය අවුරුදු 8ක්, ලීලා රත්නායක ගුරු සොහිරිය අභාප්‍රාප්තිය අවුරුදු 7ක්, මදුරු පිටියේ ජිනේන්ද්‍ර වීරක්කොළි පුතා අභාප්‍රාප්ති මාස 3ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමත්, අතිපූජ්‍ය ගෞරවනීය දරණාගම කුසලදම්ම නායම් පාණන් වහන්සේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත්, දේශක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, කුරුණෑගල පත්මාව රාජපක්ෂ ගුරුමෑණියන්ට හා පවුලේ සැමර සෙත් පැතීම, අප සියලු දෙනාටත් අපගේ පවුල්වල සැමර සෙත් ප්‍රාර්ථනා කිරීම, අපේ පවුල්වල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නිවන් සුව පැතීම, 2017 11 20 දිනට 65 වෙනි උපන්දිනය සමරන කිරිබද්දුවර ජයන්ති මහත්මියට සෙත් පැතීම සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියන අරමුණෙන් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරපු පින්වත් ඇත්තන් සුජීවත් වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝක යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් යහපත පිණිස, උතුම් සැනසීම පිණිස, උතුම් නිවන පිණිස
මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.